ප්‍රශ්න සඳහා අවස්ථාව. ඔව්. ඇතරම දැන් වහිතන්නේ විවාදයට හේතු වෙන්නේ විගනාට යටත්ව විගනාධිපතුමාගේ ආපු ප්‍රශ්න. ඒ ප්‍රශ්න තිබුණේ ඩ්‍රාෆ්ට් හැටියට. ඒ කියන්නේ ඒවා ඔඩිට් කොරියස්. එතකොට ඒවට කාලයක් දීලා ඉල්ලලා තිබ්බක් එකට පාලක මණ්ඩලේ ඒකට පිළිතුරු දීලා තියෙනවා. අවසාන වාර්තාවක් ඒ පිළිතුරෙන් පස්සේ තාම මං හිතන්නේ අපිට ලැබිලා නැහැ. ඒක නිසා ඒ ඔඩිට් කුරියස් පිළිබඳ ඔඩිටර් ජෙනරල්ගේ රිපෝට් එකේ අවසාන වාර්තාව ආවම තමයි ඒ ප්‍රශ්නේ පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අද විවාදයක් තියෙනවා මුළු දවසම වෙන් කළා තියෙනවා. ඒකට හේතුව මේ රටේ අපි තේරුම් ගන්න ඕනේ ක්‍රිකට් පාලක මණ්ඩලයට වගකීමක් තියෙන්නේ තමන්ගේ සමාජිකත්වයට. නමුත් අපි මේ රටට වගකීමක් තියෙනවා. සෝ වගවීම සහ වගකීම accountability කියන එක තමන්ගේ තියෙන responsibility කියන එක තේරුම් ගන්න ඕනේ. මම හිතන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයත් ඒ ගැන අවබෝධයක් ඇතුව ඉස්සරහට කටයුතු කරයි කියන එක තමයි අදහස. මම හිතන්නේ දැන් මෙතන විගණනය පිළිබඳ ප්‍රශ්න තමයි එළියට ආවේ. නමුත් දෛනිකව කටයුතු කරගෙන යෑමේදී තියෙන ප්‍රශ්න පිළිබඳව නොයෙකුත් විෂමතාවයන් පිළිබඳව නැත්නම් විගණනය පිළිබඳ නැත්නම් ගනුදෙනු පිළිබඳව නොයෙකුත් මත තියෙන. නමුත් කවුරුත් එහෙම ලිඛිත පැමිණිල්ලක් මත පිහිටා පරීක්ෂණයක් කරලා නැහැ. නමුත් මගේ නම් අදහස ක්‍රිකට් පාලක මණ්ඩලය මේ තත්ත්වයට අර්බුදයකට යන්න හේතු වුණේ එක පැත්තකින් යම් කිසි වැඩ කොටසක් කරලා තියෙද්දිත් අනිත් පැත්තෙන් තමන් ඒ වැඩ වල ප්‍රශ්න ඇති වුණා කියලා ප්‍රශ්න අහද්දි ඒවට ප්‍රතික්‍රියා කරන විදිය පිළිබඳ ගැටලුවක් තමයි ලොකුවට තියෙන්නේ. ඒ නිසා තමන් නිර්දෝෂී නම් තමන්ගේ උත්තර හරියට ඉදිරිපත් කළා ඒ පිළිබඳ කටයුතු කරන එක තමයි සුදුසු. පැහැදිලිවම ඉතා වැදගත් දෙයක් ඔබතුමා ඇහුවේ 1973 ක්‍රීඩා නීතියෙන් අපි ඉන්නේ. ඉතින් 73 ක්‍රීඩා නීතිය අපි ඉන්නේ දැන් 2023. ඉතින් අවුරුදු 50ක්නේ නේද? අවුරුදු 50කට පස්සේ 73 ක්‍රීඩා නීතියත් එක්ක අපි වෙනස් වෙලා නැහැ කියන එක කියන්නේ. ඉතින් ක්‍රීඩා නීතිය වෙනස් විය යුතුයි. ක්‍රීඩා නීතිය නූතනට ගැලපෙන්නත් ජාත්‍යන්තර සංවිධාන වලට සමගාමී වෙන්නත් වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ FIFA එකෙන් තමයි ෆුට්බෝල් විම්බල්ඩන් එක වෙනම තියෙනවා ටෙනිස් වලට. එතකොට ඔලිම්පික් කමිටුවක් තියෙනවා ලෝකේ වර්ල්ඩ් එකේම ලෝක ඔලිම්පික් කමිටුව ලංකාවෙත් තියෙනවා. ඒ වගේම බැඩ්මින්ටන් හොකි සීල් දේවල් වල වෙන වෙන ආයතන තියෙනවා. ක්‍රිකට් එක ලෝකේ පාලනය කරන්නේ ICC එකෙන්. ඒතර ඒ ජාත්‍යන්තර ආයතන වල ලෝකයේ අවශ්‍යතාවය සඳහා ක්‍රීඩාවත් එක්ක නීති රීති හදනවා. ඒ හදලා තියෙන නීති රීති සමගාමීව තමන්ගේ රටවල් වල ඒවට හැඩගැස්මක් තියෙන්න ඕන. ඉතින් අපේ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අභ්‍යන්තරව හැඩගැසුණාට ක්‍රීඩා නීතිය හැඩගැහිලා නැහැ. ඉතින් ඒක නිසා තමයි වරින් වර අතුරු පාලක කමුටු එනවා. ඒ තව ගමනක් යනවා. ඊළඟ ඡන්දෙන් පත්විලා කට්ටේ කට්ටේ තව ගමනක් යනවා. තිරසාර ගමනක් යාම සඳහා අර්බුදයක් ඇති වුණේ. නමුත් ක්‍රීඩා නීතිය හරියට ප්‍රතිසංවිධානය වෙලා නූතනට ගැලපෙන විදියට අපි වෙනස් කරොත් අපිට පැහැදිලිවම මේ ප්‍රශ්න අඩු කර ගන්න පුළුවන් කියලා.
ඉස්සලාම ද අපි ඉන්දියාව ගැන බැලුවොත් ලෝකයේ හතරවෙනිවත් රට තමයි මේ වගේ අභ්‍යවකාශයකට ගිහිලා චන්ද්‍රයා දක්වා යන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒ ඒ කරන්න හරිම අමාරුයි ඒ රටේ විද්‍යාව හා තාක්ෂණය දියුණු නැත්තම්. විද්‍යාව හා තාක්ෂණය දියුණු වෙනකොට ඒ අයට පුළුවන් වෙනවා රොකට් එකක් හදන්න, රොකට්ට අවශ්‍ය වෙන අනිකුත් තාක්ෂණ කටයුතු මෙවලන් හදන්න. එතකොට ඒ රොකට් එකක යෑමේ මූලික සිද්ධාන්තයක් එකක් දෙයක් නෙවෙයි. අපි කල්පනා කරනවා නම් හඳේ වතුර තියෙනවා, එතකොට ඒක ඒ තුලින් බීජ හට ගන්න පුළුවන්, ඒ වගේ ජීවයක් ඇති වෙන්න පුළුවන්. කවදාහරි පෘථිවිය වගේ තත්ත්වෙට මොකද්ද චන්ද්‍රයාගේ තියෙන අවස්ථාව කියන එක ගැන ලෝකයේ අවධානය යොමු කරලා තියෙනවා අවුරුදු 60කට වඩා කාලයක්. නමුත් මේකට යන්න පුළුවන් තත්ත්වයක් දැන්ට අවුරුදු 50කට ඉස්සෙල්ලා ඉන්දියාවට තිබුණේ නැහැ. නමුත් ඒ අය ඒ අභියෝගය ගත්තා. ඒ අභියෝගය අරගෙන දෙපාරක් උත්සාහ ගත්තා, ඒක වැරදුනා. හැබැයි දෙපාරම උත්සාහ කරගෙන තුන්වෙනි පාර ඒ මුළු රටම ජාතියකට කරන්න අවසර දුන්නා. ඇයි? ඒ අය තමන්ගේ රටේ තාක්ෂණවේදීන්ට, ඒ වගේම ඒ අය පරීක්ෂණය කරන අයට, ඒ කියන්නේ රිසර්චර්ස් ඇන්ඩ් සයන්ටිස්ට්, ලෝකයක් කවදාකවත් ලෝකෙ රටක් දියුණු කරන්න බැහැ රට තුළ ඉන්න විද්‍යාඥයින් සහ පරීක්ෂණකයින්ට අපි සහයෝගය දෙන්නේ නැතුව. අද හොඳම නිදසුන තමයි ඉන්දියාවේ රොකට් එකක් යවන්න පුළුවන් කියන්නේ ඒ රටේ සයන්ටිස්ට්ලා. එයා ඒ විද්‍යාඥකින්ගේ ඉහළ තත්ත්වයට ඇවිල්ලා තියෙන ලෝකෙත් එක්ක අභියෝග කරන්න, ඒකට සමගාමීව අනිකුත් රිසර්චර්ස්ලා උඩට එනවා. දැන් මොකද්ද මේකේ පණිවිඩය? ඒ රටේ මොන හරි යමක් කරනවා නම් එයා තාක්ෂණ පදනමක් ඉඳලා යම්කිසි පරීක්ෂණාත්මක තත්ත්වයකට ගිහිල්ලා සොයලා බලලා විශ්ලේෂණයක් ඇති කරලා තමයි තීන්දු ගන්න. ඒක උඩතලයේ මහ ප්‍රමාණයේ තාක්ෂණය කරනවා කියන්නේ පහළ තලයේ අපිට සමහරට අපේ මහා මාර්ග වෙන්න පුළුවන්, වාරි මාර්ග වෙන්න පුළුවන්, අපේ හයිවේස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ වීදි වෙන්න පුළුවන්, ටවුන්ෂිප් ඩෙවලොප්මන්ට් වෙන්න පුළුවන්, නගර සංවර්ධනය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ අධ්‍යාපනය වෙන්න පුළුවන්. අපේ හැම පද්ධතියටම ඒක ගලාගෙන එන්න ඕනේ විද්‍යාත්මක පදනමක පිහිටා අපි කටයුතු කරන්න. ඉතින් අපි අද ඉන්දියාව අපිට නිදසුනක් නැත්නම් අපිට උපදේශයක් දීලා තිනවා. දැන්වත් දැනුම ඇති, උගත්කමක් ඇති, යම්කිසි විධිමත් ක්‍රමයකට වැඩ කරන අයට මේ රටේ තීන්දු ගන්න ඉඩ දෙන්න, අවිධිමත් අය මේ රට පාලනය කළා, සම්පූර්ණයෙන් මේ රට විනාශ වුණා. ඒ නිසා දැන්වත් අපේ තාක්ෂණයට මුල් තැන දෙන, තාක්ෂණවේදීන්ට මුල් තැන දෙන්න, ඒ තුලින් විද්‍යාත්මක පදනමකට කටයුතු කරන්න, ඒ තුලින් මේ රටේ තීන්දු ගැනීමේදී ඊළඟ පරම්පරාවට මේ රට හොඳ තත්ත්වයේ ජීවත් වෙන්න පුළුවන් විදියට පරිවර්තනය කරන්න කියන තමයි පණිවිඩය.